ඇත්තටම ණය අපට අලුත් දෙයක් නෙවෙයි. නිදාසින් පසු අපේ ආණ්ඩු ණයම තමයි ගත්තේ. ණය වර්ග තුනක් දක්නට පිළිවන්. ද්විපාර්ෂීය, බහුපාර්ෂීය සහ වාණිජ ණය වශයෙන්. ද්විපාර්ෂීය කියන්නේ බොහෝ විට රටකින් රටකට ගන්න පුළුවන් ණය. අප මේ වන විට ජපානයෙන්, ඉන්දියාවෙන්, චීනයෙන් ද්විපාර්ෂීය ණය අරගෙන තිබෙනවා. දැනට ද්විපාර්ෂීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.34ක්. බහුපාර්ශ්වය කියලා කියන්නේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී ස්ථානවලින් ගන්න ණයවලටයි. අඩු පොලියට දිගු කාලීනව ගෙවන්න විවිධ ව්‍යාපෘතිවලට මෙහෙම ණය ගන්න පුළුවන්. මේ අතර ශ්‍රී ලංකාව තවත් ඩොලර් බිලියනයක අමතර ණයක් ඉන්දියාවෙන් ඉල්ලා ඇති බව අද විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දැනට අප එහෙම අරගෙන ගෙවන්න ඇති බහුපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 8.5ක්. ඊළඟට තුන්වෙනියට ණය ගන්න ක්‍රමය වාණිජ ණය. මූල්‍ය වෙළඳපොළෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර හරහා වාණිජ ණය ගන්න පුළුවන්. මේ විදිහට ගත්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 19.83ක්. අප වැඩියෙන් අරගෙන ඇත්තේ මෙවැනි වාණිජ ණයයි. ඇත්තටම මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන 6.8ක් ගෙවන්න ඕනේ. ලබන වසරේදී ඩොලර් බිලියන 8ක් ගෙවන්න වෙනවා. දැන් අතේ ඉතිරි වී ඇත්තේ ඩොලර් බිලියන 2.2ක් පමණයි. ඒ ඩොලර් බිලියන 2.2ටත් චීනයෙන් ලැබුණු ණයත් අඩංගුයි. ඇත්තටම ණය විදේශ සංචිත ලෙස ගණනය කරන්න බැහැ. ඒ තමයි යථාර්ථය. අපට ඩොලර් ලැබෙන ක්‍රමත් වැරදි තීන්දුව නිසා නැති වුණා. ඩොලරේ 203ට හිර කිරීම එහිලා මූලිකයි. ඒ නිසාම විදේශ ප්‍රේෂණ නැති වුණා අපට. විදේශ ආයෝජන නැතිවීම සේම ගෙවන්න සිදු වූ ණයවලින් ජනවාරියේ ඩොලර් මිලියන 500ක් ගෙවීමත් අතේ තිබුණු ඩොලර් නැතිවෙන්න තවත් හේතුවක්. දැන් ඇත්තටම අතේ සතේ නැහැ. අපේ අපනයනවලින් ලැබෙන ඩොලවලින් මේ ප්‍රශ්නය බේරගන්න බෑ මේ හදිස්සියේ. ඒ නිසා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයි. ණය ගෙවීමට ඇති කාලය කල් දබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒ සඳහා අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්වාසය දිනා ගන්නම වෙනවා. අප ගෙවන්ට ඇති සියලු ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ හොඳම තැන IMF බව නොදන්න කෙනෙකු ඉන්නට පුළුවන් කමක් නැහැ. ප්‍රශ්නේ ඇත්තේ IMF යන්නත් පමාවීමයි. බලලුන්ට ඇස් ඇරෙන්නේ පමා වෙලා කියලා කතාවක් තියෙනවානේ. අර්බුදයේ ආරම්භයේදීම IMF ගියා නම් අපේ සමස්ත ණයම ප්‍රතිව්‍යුහගත කිරීම නැත්තම් ගෙවීම පමා කරගන්න තිබුණා. එහෙත් දැන් තුවාලේ ඔඩුදුවලා රුපියල දිනපතා බාල්දු වෙනවා. 2015දී ඩොලරයක් වෙනුවෙන් අපට ගෙවන්න වුණේ රුපියල් 145යි. නමුත් අද ඩොලරයක් වෙනුවෙන් අපට ගෙවන්න වෙනවා රුපියල් වලින් 290ක්. 2015 ඩොලර් එකක් වුණු අඹගෙඩියක් උදාහරණයට ගමු. අපි ගෙවි රුපියල් 145යි. ඒත් අද ඒ අඹගෙඩියටම ඒ ප්‍රමාණයටම අපට රුපියල් 290ක් ගෙවන්න වෙලා. ප්‍රශ්නේ ඇත්තේ දැන් එකම භාණ්ඩයකට වැඩිපුර ගෙවන්න වීම. සිංගමනේ යනවා හැරෙන්න ඇති විකල්පය. ඇත්තටම පක්ෂ විපක්ෂ සියලු දෙනාම මේ රටට හෙළි කළ යුතුව තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.